නිවන් මඟ විමසුම සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉමේ හි චත්තාලීසාය ආකාරේහි අනුලෝමිකං කන්තිං පටිලබති ඉමේ හි චත්තාලීසාය ආකාරේහි සම්මත් නියාමං ඔක්කමති තී සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අදත් හැම දිනම නිවන් මඟ විමසුම ධර්ම දේශනාවත් සමග ඒකාත්මික වෙලා කටයුතු කරන මේ පින්වන්ත හැම කෙනෙක්ම ඒක රාශි වෙලා ඉන්නේ තමන්ගේ ජීවිතය ගැන අවබෝධයක් ඇති කර ගැනීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙලක් නිර්මාණය කර ගන්නට ජීවිත අවබෝධය ලබා ගත්තේ නැත්නම් අවබෝධය නැතිකමින් දුක් විඳිනවා දුක් විඳින්නේ මිනිසුන් විදිහට ලෝකයේ සියලු මිනිසුන් දුක් විඳින්නේ බාහිර ලෝකයෙන්ද නෙවෙයි බාහිරව ඇතිවෙන යම් කිසි ආකාරයක වෙනස් වීම් බාහිරව ඇතිවෙන තමන්ට පාලනය කරගන්න බැරි තමන් අකමැති දේවල් ඒ දේවල් නිසා නෙවෙයි දුක් විඳින්නේ ඒ දේවල් පිළිබඳව තමන්ගේ තියෙන సంతానගත නොදැනුවත්කම හින්දා අනවබෝධයේ හින්දා අවබෝධය තියෙනවා නම් එවැනි කිසිදු දුකක් විඳින්න හේතු සකස් වෙන්නේ නැහැ අවබෝධය තියෙනවා නම් එවැනි කිසිදු දුකක් විඳින්නට හේතු සකස් වෙන්නේ නැහැ ඉතින් අපි ඊටාත්ම ගැඹුරින් කල්පනා කරන්න ඕන අපි කරන්න ඕන දේ මොකක්ද කියලා මේ ජීවිතේ සාර්ථක කරගන්න කරන්න ඕන දේ මොකක්ද කියලා අපි ඊටාත්ම ගැඹුරින් කල්පනා කරලා බලන්න ඕන මේ ජීවිතය අපි කොහොම හරි නිවැරදි කරගන්න ඕනේ හරි ඉතින් ඒකට ලොකු අදිෂ්ඨානයක් අපිට තියෙන්න ඕනේ ලොකු ශක්තියක් තියෙන්න ඕනේ බුදු කෙනෙක් පහළ වෙච්ච වෙලාවක මම බුදු තජනන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ශ්‍රවණය වෙලාව වෙන කාලෙක මම ඒ ශ්‍රවණය වෙන ධර්මයට අනුව නිවැරදිව ජීවිත සකස් කරගෙන ජීවිත නිවා ගන්නා මහා සංඝරත්නයක් උරුම වෙලා තියෙන කාලෙක මම ඉපදිලා තියෙන්නේ. ඉතින් එවැනි කාලෙක මට පුළුවන්කම තියෙන්න උන මගේ මානසිකත්වය සකස් කරන්න. කාලා බීලා නාලා ඇඳලා ඉන්නවා විතරක් නෙවෙයි. තමන්ගේ පැත්තෙන් ඒව විතරක් කරලා වැඩක් නැහැ. ලැබිච්ච මේ ජීවිතේ නඩත්තු කර කර නඩත්තු කර කර ඉන්න නෙවෙයි. පැහැදිලි වශයෙන්ම අපේ මේ ජීවිතය නිර්මාණය විය යුත්තේ එහෙම නඩත්තු කර කර ඉන්න විතරක් නෙවෙයි. ඉන් එහා ගිය වැඩපිළිවෙලක් අපි තුලින් තේරුම් අරගෙන අවබෝධ කරගෙන තියාගන්න ඕනේ. ඉන් එහා ගිය වැඩපිළිවෙලක්. ඉතින් ඒ වැඩපිළිවෙල තමයි අපි හැම නිමේෂයකම ගන්නා වූ උත්සාහය හැම නිමේෂයකම තියාගත යුතුව තියෙන්නේ අන්නේ වැඩපිළිවෙල නිර්මාණය කරගන්න. එතකොට අපේ පැත්තෙන් අපි හැමදාමත් අපේ පැත්තෙන් අපි අවශ්‍ය කරන ඉතාම නිවැරදි ක්‍රියාකාරකම් සිද්ධ කළ යුතුව තියෙනවා. මේ බව තේරුම් අරගෙන අපි මොකද කරන්න ඕනේ? ජීවිතය නිවැරදි කරගන්න අවශ්‍ය කරන කළ යුතු නොකළ යුතු දේවල් දැනගෙන නොකළ යුතු දේවල් නොකරමින් කළ යුතු දේවල් කරමින් කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා කළ යුතු දේවල් අතර තියෙන ප්‍රබලම දේ තමයි මෙනෙහි කිරීම නිවැරදි මෙනෙහි කිරීම. හරි. නිවැරදි මෙනෙහි කිරීම මම දෙන අවවාදය හැමදාම දෙන්න ඕනේ. ජීවිතේ ඇලිච්ච තැන් බැඳිච්ච තැන් අපෝ අතහරින්න නම් බෑ. එහෙම කොහොමද මේ ළමයින්ට යන කල දසාව මොකක්ද?
එතකොට මේ ඉඩම් කඩම් බලා ගන්නෙ කවුද? එතකොට මම ආදරය කරන අයට කොච්චර හිතේයිද මම ඈත් වුණොත් හරියන්නේ නැහැ කියන ඔක්කොම ප්‍රශ්න ටික තියෙනවා. ඒ ටිකත් එක පොර අල්ලන්න යන්න එපා. ඒවත් එක පොර අල්ලන්න යන්න එපා. ඒවත් එක ගැටෙන්න යන්න එපා. ඒව හැමම තිබ්බද? ඒව අයින් කරන්න යන්න හදනවා කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. හිත කැමති නැත් ඒකටනේ. ඒක හින්දා ඒ කිසිම දෙයක් එක්ක ඒවා අයින් කරන්න ඒවා ඉවත් කරන්න ඒවාගෙන් අයින් වෙලා කැලෑවදින්න නැත්තම් මේ එහෙම මේ ඒ සංකල්ප ටික තිබ්බදින් පැත්තක හරි ඒ සංකල්ප ටික පැත්තක තිබුණ දෙයක් ඒවට තියෙන් දරින්න ඒවා එක පැත්තක තියෙන් අරින ගමන් අනිත් පැත්තෙන් කිසිම අදහසක් නැතුව මේ මේවා එක මේ ගැටීමක් නැතුව තමන්ගේ විදර්ශනා භාවනාව හෝ සමත භාවනාව හෝ විදර්ශනා අවබෝධය ඇති කරගන්න වැඩපිළිවෙල වෙන පැත්තකින් අරගෙන යන්න. ඒ අරගෙන යනකොට මේ ලෞකික පැත්තේ තියෙන කර්කස රළු එක එක ඒවාත් එක්ක හැප්පෙන ගැටෙන රිදෙන බොහෝ රිදෙන තැන් වර්ගයක් තියෙනවා. ඒක අපි කවුරුත් දන්නවා. හරිද? අන්න ඒ රිදෙන හැප්පෙන පීඩාවට පත් වෙන පසුතැවිලි ඇති වෙලා තියෙන දැනට අන්න ඒ තැන් වල එවැනි දේවල් ඇති වෙන එවැනි පීඩිත සත්වයන් ඇති වෙන වාර ගන්න අඩුවේ ටික 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 දන්නේම නැතුව අර තියෙන රිදෙන තැන් පිච්චෙන දැවෙන වගේ තැන් අඩු වෙලා යනවා. එතකොට ලෞකික ජීවිතයේ පළුදු වෙන තැන් තියෙනවනේ. අන්න ඒ පළුදු වෙන තැන් හරියට නිකන් වාහනයක යනකොට පාරක වලගඩලි තියෙන පාරක යනකොට ඒ වලගඩලි වල වැටෙනකොට ගෑස් වෙනවා රිදෙනවා හරි අපහසුයි සෞම්‍යව යන්න බෑ. ඒ වගේ අර විදර්ශනා අවබෝධයක් හෝ සමතේකින් ලබා ගන්න මේ අදිම ගානේ භාවනා මානසිකාරයක් ඒකාත්මිකතාවයක් ඒ මොනවත් නැතුව ගෙවන ජීවිතයේ වලගඩලි සහිත පාරක වාහනේ අර යනවා වගේ. හරිද? අපි එතකොට යම් කිසි විදිහකින් මේ ධර්ම අවබෝධය සඳහා යම් කිසි වැඩපිළිවෙලක් ආරම්භ කරගෙන යනවා නම් යම් විදිහකින්. හරිද? ධර්ම අවබෝධය සඳහා යම් කිසි බහුසෘතභාවයක් යම් වැඩපිළිවෙලක් අපි ආරම්භ කරගෙන ඉදිරියට යනවා නම් අන්න ඒ වැඩපිළිවෙල තුල අපි ලබා ගන්නා පන්නරය. අන්නේ වැඩපිළිවෙල තුල අපි ලබා ගන්නා පන්නරයත් එක්ක මේ පාර වලගඩලි වැහිලා සෞම්‍ය පාරක් බවට පත් වෙනවා. එතකොට තින් කාපට් පාරක වාහන යනවා වගේ. එක බාධා නැති වලගඩලි නැති ගැටි නැති මොනවත් නැති සෞම්‍යව යන්න පුළුවන් වාහනයක් අර වාහනයක යනවා වගේ තමන්ගේ ලෞකික ජීවිතය. එහි ඒ ලෞකික ජීවිතයෙන්ද මෙහි හැප්පෙන්නේ නැහැ මොකුත්. ගැටීමක් නැහැ. හරි අන්න ඒ වගේ ඊටා සෞම්‍ය තත්ත්වයට පත් කර ගන්නට පුළුවන්කම තියෙනවා ධර්මයේ තුලින් ලැබෙන චින්තනය. තමන්ට ධර්මයේ තුලින් ලැබෙන චින්තනයයි ඒක सिद्ध කරන්නේ. ඉතින් අන්න ඒ චින්තනය ඇති කර ගන්න තමයි අපි උපරිම උත්සාහ කරන්න ඕනේ. හරිද? අපි උපරිම වශයෙන් උත්සාහ කරන්න ඕනේ අන්න ඒ චින්තනය ඇති කර ගන්න. ඒකට තමයි මේ සියලු කැපකිරීම කරන්නේ. ජීවිතේ අපි කරන සියලු කැපකිරීම් කරන්න ඕනේ අන්න ඒ නිවැරදි චින්තනය අපි තුලින් උපයා සපයා ගන්නට. හරිද? නිවැරදි චින්තනය අපේ තුලින් ඇති කරගන්න උපදවා ගන්නට තමයි මේ ඔක්කොම කරන්නේ. ඉතින් ඒකට තමයි මේ දින කාලයක් තිස්සේ දැන් අපි මහා චත්තාලීසාය ආකාරයේහි භාවනාව සිද්ධ කරන්නේ ඒ භාවනාවෙන් එක කමටහනක් හරි ප්‍රබල කරගන්න කියලා මම හැමදාම උපදෙස් දීලා තියෙනවා. ඉතින් අපි කතා කරමින් හිටියේ ආදීනවතෝ කියලා කියන ගුණය පිළිබඳව පංචපාදානස්කන්ධයේ තියෙන ගුණය පිළිබඳව ඇත්තම කියන තියෙන ගුණයක් නෙවෙයි අගුණයක් ගුණය කියලා කිව්වේ හිතෙන ලක්ෂණය කියන එක. ඊළඟට අපිට තියෙන විපරිණාම ධම්මතෝ විපරිණාම ධම්මතෝ කියන්නේ හැම වෙලේම මේ වෙනස් වෙන ස්වභාවය පෙරලෙන ස්වභාවය තියෙන විදිහට තියෙන්නේ නැහැ. එක විදිහකට තියෙන්නේ නැහැ. මොනවද?
රූපය රූපය හැම වෙලේම වෙනස් වෙනවා මොනවාද වේදනාව වේදනාව හැම වෙලේම තියෙන ආකාරයෙන් වෙනත් ආකාරයකට හැරෙනවා මොනවාද සංඥාව ලෝකේ ගැන අපේ හිත හඳුනා ගන්නා විදිහ සහ එක මොහොතක තියෙන සංඥාවක් ඊළඟ මොහොතේ නැහැ ඊළඟට වෙන සංඥාවක් ඊළඟට වෙන එකක් වෙන එකක් වෙන එකක් එකම දෙයක් ගත්තොත් හඳුනා ගන්න විදිහත් වෙනස් එක මොහොතක එක දිගට එකම හඳුනා ගන්න මේක ඉන්නෙත් නැහැ ඉතින් ඒවා අන්න ඒ වෙනස් වීම පිළිබඳව අපි තේරුම් ඒව හැම වෙලේම විපරිණාමයට පත් වෙනවා සංස්කාරය කියන එක ඊටත් වැඩි හිතක ඇති වෙන ආදරය හිතක ඇති වෙන තරහා ඊර්ෂ්‍යාව කෝපය වෛරය සනේ සනේ ඔව මාරුවෙන් මාරුවට එනවා වාගේම සනේ 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 ඒව මාරුවෙන් මාරුවට එනවා වාගේම මාරුවෙන් මාරුවට එනවා විතරක් නෙවෙයි ඒ එන එන ඒවත් මේ වෙලාවේ ඊර්ෂ්‍යාව යම් ප්‍රමාණයකින් ආවනම් ඊට පස්සේ ඒක අඩු වැඩිවීමක් සිද්ධ වෙනවා මේ වෙලාවේ ආදරයක් යම් ප්‍රමාණයකින් ආවනම් ඒවා අඩු වැඩිවීම සිද්ධ වෙන හැම වෙලෙම අනිත් පැත්තට පෙරලෙනවා අනේ හැම වෙලෙම වෙනත් පැත්තකට පෙරලෙන තියෙන ස්වභාවයේ නැතුව පෙරලෙන ස්වභාවයට කියනවා විපරිණාම ධම්මතාවය කියලා එතකොට පංචපාදාන ස්කන්ධයේ හැම තැනකම පංචපාදාන ස්කන්ධය කොතනද ක්‍රියාත්මක වෙන්නේ ඔය ධර්මතාවය එක්කමයි ඔය ධර්මතාවය උරුම කරගෙනමයි පංචපාදානස්කන්ධේ ක්‍රියාත්මක වීම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ විපරිණාම ධම්මතෝ මේ වෙනස් වෙන පෙරලෙන ස්වභාවය. වෙනස් වෙන පෙරලෙන ස්වභාවයත් එක්කමයි මේ සියලු දේම සිද්ධ වෙන්නේ. ඉතින් ඒකින්ද ඒ ස්වභාවයේ ඉඳගෙන තමයි අපිට මේ ඔක්කොම වැඩ කරන්න වෙලා තියෙන්නේ. ඒක සියුම්ව බැලුවොත් ඊ타ත්ම ක්‍රමානුකූලව අපි ගවේෂණය කරලා බැලුවොත් අපිට තේරෙනවා හොඳටම හොඳටම තේරෙනවා මේක මොන තරම්නම් ක්ෂණ මාත්‍රයේ වෙනස් වෙන බව හරිද හැම ක්ෂණයකම වෙනස් වෙන බව ඉතාම හොඳින් තේරෙනවා එන්න ඒ වෙනස තමයි අපි අත්විඳින්න ඕනේ ඒ වෙනස අපේ චිත්තසංතානය තුලින් තේරුම් ගන්න ඕනේ අත්විඳින්න ඕනේ එතකොට තමයි අපිට හැම වෙලාවකම හැම නිමේෂයකම මේ අනවබෝධයෙන් අයින් වෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් උපදවා ගන්න පුළුවන් වෙන්නේ අනවබෝධය කියන එක ඉතාම ගැටලුකාරී තත්ත්වයක් අපිට උදා වෙලා තියෙන ඉතාමත්ම තේරුමක් ගන්න බැරුව මේ ලෝකේ ලත වෙන අපි දුක් විඳින්නේ මෙන්න මේ අනවබෝධය හින්දා ලෝකේ තේරුම් ගන්න බැරුව තමන්ව තේරුම් ගන්න බැරුව ඒකින්ද මෙන්න මේ විපරිණාමය කියන එක ගැන හැඟීම් උපදවා ගන්න ඕනේ. චේතනාවල් උපදවා ගන්න ඕනේ. කැටිකොට ලෝකයේම ගැන තනි හැඟීමක් උපදින විදිහට සකස් කරගන්නත් ඕනේ. එතකොට මේ වෙනස් වෙන ගතිය හැම වෙලෙම අනිත් පැත්ත හැරෙන ගතිය අපි අත්විඳලා තියෙනවා. හරිද? අන්නේ අත්විඳලා තියෙන සිද්ධි අරගෙන මොකද කරන්න ඕනේ ඒ අත්විඳලා තියෙන සිද්ධි අරගෙන ඒ විපරිණාම ස්වභාවය තියෙනවා කියන හැඟීම ඉපදෙන්න ඒ දේවල් ගැන හොයලා බලන්න ඕනේ ඒ හැඟීම උපදින විදිහට මේ දේවල් ගැන විමර්ශනය කරන්ඩ බෙද බෙද බලන්ඩ කොයි කොටසේද කියලා බෙද බෙද බලන්න ඕනේ හරිද එහෙම බලමින් තමයි එහෙම බලනකොට අපිට හැඟීමක් උපදින හැම වෙලේම මේවා පෙරලෙන කතිය තියෙනවා නේද කියලා. තමන්ට කෙනෙක්ගෙන් ලැබෙන ආදරයක් නම් අතීතයේ කෙනෙක්ගෙන් ලැබිච්ච ආදරයක් ගැන හිතන්න. එතකොට ඒක කොච්චර දවසින් දවස වෙනස් වුණාද කියලා විමර්ශනය කරන්න. දවසින් දවස කොයි තරම්නම් වෙනස් වුණාද කියලා විමසනවා. එහෙම විමසමින් හිමින් සැරේ සියුම් තැන. ටයිම් පෑය අපි තුමේ මේ ආදරණීයම කෙනෙක් එක්ක දවසක් ගෙව්වා කියලා අපි ඒ ගෙවනකොට පැයෙන් පැය කොයිතරම්නම් වෙනස් වීමකට ලක් වුණාද කියලා ඊළඟට පැය භාගෙන් භාගෙ ගත්තත් කොයිතරම්නම් වෙනස් වීමකට ලක් වුණාද කියලා ඒ විදිහට මේ වෙනස් වීමකට ලක්වෙච්ච ස්වභාවය හරිද වෙනස් වීමකට ලක්වෙච්ච ස්වභාවය
අපේ පැත්තෙන් අපි හැම වෙලෙකම තේරුම් ගත යුතුව තියෙනවා ඒ ඒ ස්වභාවය තමන්ගේ පැත්තෙන් තේරෙනකොට මේක හැම වෙලෙම වෙනස් වුණා කියලා අන්න හැඟීමක් උපදිනවා හරිද හැඟීමක් උපදින හැම වෙලෙම මේක පෙරලෙන එකක් කියලා ඉතින් තමන්ගේ පැත්තෙන් තියෙන රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ඉතින් වේදනාව ගැන හිතන්න ඕනේ සංඥාව ගැන හිතන්න ඕනේ සංකාරය ගැන හිතන්න ඕනේ ආදරය වගේ දේවල් තමයි සංකාර ගොන්නට වැටෙන්නේ එතකොට වේදනාව සැප වේදනා දුක් වේදනා අදුක වේදනා වේදනා විදිහට අදුක්ක අසුක වේදනා විදිහට ඒ වේදනාවල් අපිට දැනෙන්න ඕන මේ මොහොතේ තියෙන එක නෙමෙයි මේ මොහොතේ තියෙන එක නෙමෙයි මේ මොහොතේ චක්කු සම්පස්සද සෝත සම්පස්සද ගාන සම්පස්සද ජීව සම්පස්සද කාය සම්පස්සද මනෝ සම්පස්සද කියලා වේදනාවල් කොටස් 6කට බෙදෙනවා ඉතින් මේ හැම එකකම තියෙන ඒ වෙනස ගැන අපි හැම වෙලෙම උත්සාහ කරන්න ඕනේ තේරුම් ගන්න. එහෙම තේරුම් ගන්නකොට අපිට පුළුවන් වෙනවා යම් කිසි ආකාරයකින් වේදනාවල් වල විපරිණාම తত্ত্বය අවබෝධ වෙනවා. ඒ ගැන හොඳට අවබෝධ කරගෙන හිටියොත් හොඳට තේරුම් ගන්න හිටියොත් ඒ විපරිණාම తত্ত্বය මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා මේ පෙරලෙන ස්වභාවය. මේ හොඳට තියෙනවා මේ නැහැ. මේ සැප වේදනා, මේ දුක් වේදනා, මේ අදුක් අසුක වේදනා, ආය සැප වේදනා, ආය දුක් වේදනා, ආය අදුක් අසුක වේදනා. ඒ වගේ විපරිණාමයට පත් වෙන ගතිය. එතකොට ඒ පිළිබඳ හොඳ හැඟීමක් උපදින්න ඕන අපිට. එහෙම හැඟීමක් උපදිනවා උපදින තත්යකට පත් වුණාට පස්සේ තමන්ගේ පැත්ත ගැන විතරක් නෙවෙයි. තමන්ගේ මේ ශරීරය, තමන්ගේ වේදනාවල් සංඥා සංකාර විඥාණය ආදී දේවල් ගැන යම් ආකාරයක තමන්ගේ ජීවිතය ගැන, තමන්ගේ අතුලාන්තය ගැන යම් හැඟීමක් ඇති කරගත්ත අය මොකද කරන්නේ? සංසන්දනාත්මකව ඒත් එක්කම අනිත් පැත්ත ගැන අවධානය යොමු කරනවා. අනිත් පැත්ත කියන්නේ මොකක්ද? අනිත් පැත්ත කියලා කියන්නේ තමන්ගෙන් පරිබාහිරව අන් අය කියලා හිතපු අම්මා අය, තාත්තා අය, සහෝදරයා අය, ඥාති අය, ඔය විදිහට අනිත් අය ගැන. එතකොට මේක තේරුම් ගන්නකොට මේකේ විපරිණාම තත්ත්වය තමන්ගේ సంతానගතව තමන්ගේ මේ බඹයක් විතර වෙච්ච ශරීරය තුල තියෙන මේ ක්‍රියාකාරීත්වය තුල තියෙන විපරිණාම ස්වභාවය ගැන තේරෙනකොට අනිත් අය ගැන පොඩි පොඩි අවධානයක් යොමු කරන්න විතරයි තියෙන්නේ. එහෙම අවධානයක් යොමු කරපු ගමන් අනිත් අයගේ තියෙන මේ පෙරලෙන ස්වභාවය, හැම වෙලෙම පෙරලෙන ගතිය අත්දකින්න පුළුවන්කම තියෙනවා. අන්න එහෙම අත්දැක්කහම මොකද වෙන්නේ? තමන්ගේ පැත්තෙන් අන් අයව ගැන යම් තිබුණා නම් උපාදාන වෙන ස්වභාවයක්, ඒ උපාදාන වෙන ස්වභාවයම අඩුවේගෙන යනවා. ඒත් එක්ක මේ බාහිර ලෝකය ගැන තියෙන හැඟීම පුළුල් වෙන්න ඕනේ. අන්තිමට මේ ලෝකයේම යම් කිසි සත්‍යයක් ඉන්නවද, මුළු ලෝකෙම අරමුණු කරමින් ඒ හැමතැනම හැඹලින් පෙරලෙන බව. පෙරලි පෙරලි තියෙන එකක් නෙවෙයි, හැම එකම විපරිණාම තත්වයකට පත් වෙමින් තියෙන. හැඹලෙම තියෙන ස්වභාවයෙන් වෙනස් ස්වභාවයකට පත් වෙනවා. ඒ ස්වභාවයෙන් ආය වෙනස් ස්වභාවයකට පත් වෙනවා. අන්න එහෙම දෙයක් බව සියුම් වශයෙන් සියුම් සියුම් තනපා ඉඳලා මුළු දන්න කියන විශ්වය පුරාවට යමක් තියෙනවා නම් ඒ සියල්ලම වෙනස් වෙමින් තියෙන බව තමන්ට අත්දැක ගන්න පුළුවන් වුණා වගේ, අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වුණා වගේ පුළුවන්කම තියෙන්න ඕනේ. හරියට ඇහෙන් දැක්කා වගේ ලෝකය ගැනම එවැනි යම් අදහසක් ඇති කරගන්නට අපිට පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් එහෙම අදහසක් ඇති කරගෙන ඇති කරගන්නකොට කියනවා අපි සම්මර්සන වශයෙන් එකට කැටිකොට මේ විපරිණාම ස්වභාවය පිළිබඳ අදහසක් ඇති කරගත්තා කියලා. ඒක ඉතාමත්ම වටිනවා. ලෝකයම උපාදානය නොකරගෙන වාසය කරන්න මේ විපරිණාම தත්ත්වය ගැන විතරක් නෙවෙයි, අර අනාත්ම සංඥාව ඇති කරගන්නකොට, අනිත්‍ය සංඥාව ඇති කරගන්නකොට හැම දෙයක්දීමත් සල්ලතෝ ගණ්ඩතෝ ආදී වශයෙන් අපි කතා කරපු හැමතැනකදීමත් අපිට පුළුවන්කම තියෙන්න ඕන ඔය කියන මේ හැඟීම උපදවන්න. මේ ලෝකෙම මේ ලක්ෂණය තියෙනවා.
එතකොට තමයි ලෝහි කිසි දෙයක් උපාදානය නොකරයි කියන තැනට අපිට පත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ලෝකේ කිසිවක් උපාදානය නොකරයි. ඒ විතරක් නෙවෙයි. එවැනි හැඟීමක් ඇති කරගත්තාම දැනට උපාදාන වෙලා තියෙන දෙයක් තියෙනවද? දැනට උපාදාන වෙලා තියෙන දේ පිළිබඳ තියෙන ඒ උපාදාන ස්වභාවය ටික 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 ඒකත් අයින් වෙලා යනවා. ඉතින් ඒ විදිහට සිහියක් එතකොට එහෙම සිහියකින් වාසය කරන්න ඕනේ. ඒ සිහිය අඩු වෙන්න දෙන්නේ නැතුව තියාගන්නත් අපි දක්ෂ වෙන්න ඕනේ. අඩු වෙන්න දෙන්නේ නැතුව ඒ සිහිය පවත්වා ගන්නෙ කොහොමද? යම් වෙලාවක මේ සිහිය ඉපදුනේ යම් මෙනෙහි කිරීමක් හින්දාද? එතකොට විපරිණාම ධර්මතාවයක් මේ ලෝකයේ තියෙනවා කියලා පුංචියට මෙනෙහි කරපු හින්දා ටික 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 ඒක පරාසය වැඩි වෙලා අන්තිමට මට එක හිතකින් ලෝකයේම අරමුණු කරගෙන විපරිණාම ධම්මතෝ කියලා අදහසකට එන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ தත්ත්වෙට මාව පත් වුණා නම් එක මොහොතක එක සිතක විපරිණාම ධර්මතාවයේ පිළිබඳව ප්‍රබල අරමුණක් තමන්ගේ හිතේට ඇතුල් කරගන්න තමන්ගේ හිතෙන් අරමුණු කරන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. අන්න එතකොට තමයි අපි කියන්නේ මේ ආකාරයට යම්කිසි විදිහකින් තමන්ට හැකියාවක් ලැබුණා කියලා පංචපාදානස්කන්ධයේහි ක්‍රියාකාරීත්වය ගැන තේරුමක් ඇති කරගන්න මේක හැම වෙලෙම පෙරලෙන ස්වභාවය තියෙනවා කියලා තේරුමක් ඇති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ ওই විදිහට අපි අපේ හිතෙන් ලෝකය ගැනම අරමුණක් ඇති කරනවා. එතකොට එහෙම හැඟීමක් ඇති වෙනවා. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඒ හැඟීම උපදවාගෙන ලෝකයටම පොදුව තමන්ට ඒ ලක්ෂණය අත්දකින්න පුළුවන් හැඟීම උපදවාගෙන මොකද කරන්නේ? ඒ හැඟීම තුලින් නැවත දකිමින් ඒ ඇතිවෙච්ච හැඟීම දැන් විපරිණාම ධම්මතෝ කියලා පංච උපාදාන ස්කන්ධය ගැනම ලෝකය ගැනම අන්තිමට මේක හැම වෙලෙම පෙරලෙන එකක් කියලා විපරිණාම ධම්මතාවය අනුව තමන් හැඟීමක් උපදවා ගත්තා නම් අන්න ඒ උපදවාගත්ත හැඟීම ප්‍රබල කරවන්න ඕනේ. ඒකටත් කරන්න තියෙන්නේ නැවත නැවත මෙනෙහි කරන එක. නැවත නැවත මෙනෙහි කර කර අර හැඟීම ප්‍රබල කරන්න ඕනේ. ඒ හැඟීම ප්‍රබල කරන්න මොකද වෙන්නේ? හැම තැනකදීම ඒ හැඟීම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. අපේ හැම තැනකදීම ඒ හැඟීමෙන් අපි වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් අන්න එහෙම හැඟීම ප්‍රබල කරගත්තාම අන්තිමට සිහිය පිහිටවා ගන්නට හැකියාවක් තියෙනවා. එතකොට මේ හැඟීමත් එක්ක අපි ටික ටික ලං වෙන්නේ අර ඒකට අදාළ නොවන කිසි දෙයක් උපාදානය කරගන්නේ නැහැ. තමන් ළඟ තියෙන ඒ දැනට තියෙන උපාදාන අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒවත් එක්ක හිතේ නොසන්සුන්කම් ඇති වෙනේ අඩු වෙලා ටික ටික අපි හැමදාම කතා කරන අනුලෝමිකං කන්තිං පටිලබති කියන අනුලෝමික ශාන්තිය කියලා කියන ඒ උතුම් ස්වභාවයට පත් වෙන්න පුළුවන්කම තියෙනවා අවබෝධාත්මකව එවැනි තත්යකට පත් වෙන්න පුළුවන්කම තියෙනවා තමන්ගේ ජීවිතය ඉතාමත්ම නිරවුල්ව ලෝකය ගැන තේරුමක් සහිතව. ඉතින් ඒකත් එක්ක තමයි අපි බලාපොරොත්තු වෙන කඩයිම ආවා කියලා කියන්නේ. මොකද එතනින් එහාට තමයි අපිට ජීවිතය ඉතාම හොඳින් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. අපේ සංකල්ප ඔක්කොම වෙනස් වෙන්නේ ඔය කියන ලක්ෂණත් එක්ක තමයි අපිට උද්‍යාව්‍ය තත්වයකට යන්න පුළුවන්කම තියෙන්නේ. ඒකෙන් ඇති කරගන්න කලකිරීම හින්දා ඇතිවීම නැතිවීම කියන තත්වයට ගියාට පස්සේ ඒක තුලින් තමයි මේ විපරිණාම ධර්මතාවයම පංච උපාදානස්කන්ධේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඔය කියන මානසික தত্ত্বය අපේ තුල මූලිකව අපි කතා කරපු පුංචි පුංචි තැන්වල ඇතිවෙච්ච මේ විපරිණාම ධම්මතෝ කියලා කියන ස්වභාවය මුළු ලෝකය ගැනම ඇති වෙලා ඊට පස්සේ ඒ හැඟීමම ප්‍රබල කරලා තමන්ගේ පැත්තෙන් ඒ විපරිණාම නොවන දෙයක් නැති බව තේරුම් ගත්ත හැඟීම ප්‍රකට කරගන්න ඕනේ. තමන්ගේ පැත්තෙන් ඒක නිත්‍ය හැඟීම් දුරු වෙනතුරු නිත්‍ය සංඥාව දුරු වෙනතුරු. එතකොට ධර්මයේ සඳහන් වෙනවනේ
කොයි අවස්ථාවෙද මේක වෙන්නේ මේ නිත්‍ය සංඥාව දුරු කරලා අනිත්‍ය සංඥාව ඇතුල් වෙන්නේ කොයි වේලාවක කොයි වගේ අවස්ථාවක්ද කියලා ධර්මයේ සඳහන් වෙනවා ඒ ඒ නිත්‍ය සංඥාව විතරක් නෙවෙයි අනිකුත් ඒ සියලුම අනිච්චානුපස්සනම් භාවෙන්තෝ නිත්‍ය සංඥං පජහති දුක්ඛානුපස්සනම් භාවෙන්තෝ සුඛ සංඥං පජහති අනත්තානුපස්සනම් භාවෙන්තෝ අත්ථ සංඥං පජහති මේ විදිහට අර මේ වැඩිමෙන් එක 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 අනිච්චානුපස්සනාව වැඩිමෙන් අර නිත්‍ය සංඥාව අයින් වෙලා තමන්ගේ පැත්තෙම තිබ්බ නිත්‍ය සංඥාව අයින් වෙලා අනිත්‍ය සංඥාව එතෙන්ට ආදේශ වෙනවා අනත්තානුපස්සනාව වැඩිමෙන් අනාත්ම හැඟීම ප්‍රකට වෙලා ආත්ම හැඟීම එතනින් බහැර වෙනවා දුක් සංඥාව වැඩිමෙන් ඒත් එහෙමයි එතකොට සුඛ සංඥාව බහැර වෙනවා අයින් වෙනවා ඉතින් මේ විදිහට ක්‍රමානුකූලව මේක වර්ධනය කරගන්න තමයි අපිට පැහැදිලිව මේ ධර්මය ලැබිලා තියෙන්නේ ඉතින් මේ ධර්මය තුලින් අපි උපරිම උත්සාහයක් ගන්න ඕනේ අපේ වැඩපිළිවෙල උපරිම වශයෙන් සාර්ථක කරගන්න අපේ වැඩපිළිවෙල තමයි ධර්ම අවබෝධ කර ගැනීම සඳහා ඌ වැඩපිළිවෙල තමයි අපේ ළඟ තියෙන වැඩපිළිවෙල. ඉතින් ඒක සාර්ථක කරගන්න මෙවැනි ධර්ම කරුණකින් අපිට ලොකු ලාභයක් ලබන්න පුළුවන්කම තියෙනවා. විපරිණාම ධම්මතෝ කියලා කියන්නේ යම්කිසි පොඩි ධර්ම කාරණාවක්. ඒකෙන් අපිට පුළුවන්කම තියෙනවා අපිට අවශ්‍ය කරන කඩයිමකට අපේ මානසිකත්වය පත් කරගන්න. ඉතින් එහෙම තමයි යම් කිසි එක හැඟීමක් වර්ධනය කරගන්නේ ඊළඟ හැඟීම දිහාවට අපේ අවධානය යොමු කරොත් එහෙම තවදුරටත් මේ හැඟීම ප්‍රකට කරගන්න අපිට මේ අපි කියන්නේ ජීවිතේ උඩි යටි කරුණා කියලා ඔන්නෝක තමයි විපරිණාම ධර්මතාවය කියලා කියන්නේ ඉතින් අපේ ජීවිතේ සිද්ධි අරගෙන ඒ සිද්ධි දිහාවත් බලන්න ඕනේ හරි ඒ සිද්ධි දිහාවෙත් බලන්න ඕනේ ජීවිතේ උඩි යටි කරුණාද විත අවස්ථා තියෙනවා ඇත්තම කියනවනම් හැමදේම එහෙමයි හැම වෙලෙම එහෙමයි එතකොට ජීවිතයේ සිද්ධිත් එක්ක මේක සංසන්දනය කරන්න විපරිණාම ස්වභාවය එතකොට අපිට ඉක්මන් හැඟීම් උපදිනවා අන්තිමට මොකක්ද අපි හැමදාම කතා කරනවනේ කතා කරලා මේ එක ධර්ම කාරණාවකින් අපි සාර්ථකද කියලා අපිට අපිවම ගවේෂණය කරගන්න පුළුවන් අපිවම පිරික්සන්න පුළුවන් ක්‍රමවේදය තමයි එක ධර්ම කරුණකින් හරි මම මේක දැන් කරා නම් මේක වර්ධනය කරා නම් මේක භවනා කරා නම් ඒ හැම දෙයකම ප්‍රතිඵලයක් විදිහට ඒ හැම දෙයකම ප්‍රතිඵලයක් විදිහට මට තිබිය යුතුව තියෙනවා අදහසක් මේ වර්තමාන කාලයේදී හරි වර්තමාන කාලයේදී මම මට හම්බෙනකොට සිද්ධි හරිද මට හම්බෙනකොට සිද්ධි එක 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 දේවල් ඒ වාගේදී යමක් අනිත් පැත්ත පෙරළුනොත් දුකක් ඇති නොවී තියෙන්න ඕනේ මොකද මම තේරුම් අරගෙන තියෙන්න ඕනේ හරිද එහෙම එකක් තියනවාද ඒ කියන්නේ මේ හොඳට හිටිය කෙනෙක් මේ එක පහට වෙනස් වෙලා එතකොට මට දුකක් ඇති වෙන්නේ නැත්තම් එතකොට වෙනදා දුක් ඇති වෙච්ච තැන්වල හැම වෙලේම දුක් ඇති වෙන්නේ මොන හරි දෙයක් වෙනස් වෙලා තියෙන හින්දානේ හරි කාගේ හරි වචන වෙනස් වෙලා කාගේ හරි ක්‍රියාව වෙනස් වෙලා එහෙම එහෙම නෙවෙයි නම් එහෙම තැන්වලදී Tamanට දුක් ඇති වෙන ස්වභාවය අඩු වෙමින් යනවා නම් අන්නර මම කිව්ව පාරේ වලවල් ටික ටික අඩු වෙලා හරි මං කියවනේ වාහනයක යනකොට වලගොඩල සහිත පාරක යනකොට හරි අපහසුයි එහෙම නැතුව වලගොඩලි අඩු තැන පාරක යනවා නම් සෞම්‍යයි කියලා අන්න ඒ වගේ මේ අර විදිහට අපිට අර අපිව ගැස්සෙන්නේ අපිට රිදෙන්නේ අපිට අමාරු වෙන්නේ ඔය කියන වලගොඩලි සහිත පාරේ යනකොට ඉතින් අන්න ඒ වලගොඩලි පිරුණා වගේ අපේ ජීවිතේ අරගෙන යනකොට අපිට පුළුවන්කම තියනවා තියෙන්න ඕනේ පුළුවන්කම තියෙන්න ඕනේ පාර සෞම්‍ය කරගන්න. එතකොට මේ භාවනාව කරා නම් සාමාන්‍ය ජීවිතයේදී යමක් විපරිණාමයට පත් වුණා නැත්නම් වෙනසකට බාධින වුණා අනිත් පැත්ත පෙරළුණා කියනකොට රිදෙන්නේ නැතුව තියෙන්න ඕනේ විතරක් නෙවෙයි වෙනදා වගේ සමහර දේවල් ලැබෙනකොට ජීවිතේ. හරිද? එක එක දේවල් ලැබෙනවා අපිට ආදරේ ලැබෙනවා තරහ ලැබෙනවා. හරිද?
ඊරිසියාව එක එක්කෙනා ඊරිසියාව දැනෙනවා අපිට මේ වගේ මෙයා ඊරිසියාකාරයෙක් කියලා මෙයා තරහකාරයෙක් මෙයා මට බොහොම ආදරෙන් ඉන්න කෙනෙක් ඒ වගේ දේවල් දැනෙනකොට තේරෙනකොටත් අපිට අදහසක් එන්නට ඕනේ ලොකු අදහසක් එන්න ඕනේ මොන වගේ අදහසක්ද මගේ පැත්තෙන් මම මේ දේවල් පිළිබඳව බලාපොරොත්තු ඇති වෙන්නේ නැති තත්යකටපත් වෙලා කියලා තමන්ට විනිශ්චයක් ඇති කරගන්න පුළුවන් වෙන්න ඕනේ මොකද ඒවා එනකොටම දැනෙන්න ඕනේ මේක වෙනස් වෙන එකක් කියලා හරිද මේක අනිත් පැත්තට පෙළෙන එකක් මේ හැම දෙයක්ම අපේ ජීවිතයට ලැබෙද්දී අපේ ජීවිතයට මේ හැම එකක්ම ලැබෙද්දී මොකද වෙන්න ඕනේ අපි තේරුම් ගත යුතුව තියෙනවා ඒවා විපරිණාම තත්යකට පත් වෙන දේවල් මේවත් එක්ක ගනුදෙනුව දෙහිසි නෑ මේවත් එක්ක ගනුදෙනුව හරියන්නේ නෑ කියලා තමන්ට දැනෙන්න ඕනේ මේවත් එක්ක ගනුදෙනුව හරියන්නේ නෑ ඉතින් ඒක තමයි අපි හැම වෙලෙම බලන්න ඕනේ තේරුම් ගන්න ඕන දේ එහෙම අදහස් එනවද කියලා එහෙම අදහස් තමන්ගේ පැත්තට නැගිලා එනවා නම් එවැනි අදහසකින් තමන්ව පෝෂණය වෙමින් තියෙනවා නම් අන්න ඒ අදහස් එක්ක තමන්ට තීරණයක් ගන්න පුළුවන් මොකක්ද තියෙන උපාදාන ගැන තියෙන උපාදාන අඩුවලා රිදෙන ස්වභාවය අයින් වෙනවා විතරක් නෙවෙයි අලුතෙන් එන ඒවා ඇතුළට එන්න දෙන්නේ නැතුව නවත්ත ගන්නවා තමන්ගේ මනස්කාරය තමන්ගේ පැත්තෙන් ඇතුළට එන්න දෙන්නේ නැහැ මොකද ඕවා වෙනස් වෙන දේවල් වෙනදා වගේ ඒ බැඳීම් වලට බැඳීම් ඇති වෙන්නේ නැහැ හරිද තරහ කෙරෙහි තරහ ඇති වෙන්නේ නැහැ මොකද මේවා හැම වෙලේම වෙනස් වෙන තත්ත්වයක් කියලා මානසික තත්ත්වයන් ගැන හැම දෙයක් ගැනම වෙනස් වෙන තත්ත්වයක් කියලා තමන්ට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ එන්නේ ඒ තේරුමත් එක්ක තමයි ඒ කියන්නේ අපේ මනසේ ඒ දේ තේරුම් ගන්නවා නම් සාමාන්‍ය ජීවිතයේදී අන්න අපිට තේරෙනවා එහෙමනම් මගේ විදර්ශනා ඥානයන් මේ ටික 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 ශක්තිමත් වීගෙන එන පාටයි මගේ විදර්ශනා ඥානයන් ටික 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 ශක්තිමත් වීගෙන එනවා වගේ මට දැනෙන්නේ කියලා තමන්ට යම් කිසි අදහසක් ඇති කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ එහෙම දැනෙනවා කියලා හරිද අන්න ඒ දැනීම තමයි අපි බලාපොරොත්තු වෙන தত্ত্বය ඒ දැනීම තමයි අපි බලාපොරොත්තු වෙන සාර්ථකත්වය ඉතින් එහෙම එකක් ඇති කරගන්න හැම වෙලාවකම අපි ගන්න උත්සාහයක් තියෙන්න ඕනේ එහෙම தত্ত্বයක් ඇති කරගන්න ඕනේ අපි තුලින් ඉතින් එහෙම බලාපොරොත්තුවක් ඇතුව තමයි අපි හැම දෙයක්ම කරන්න ඕනේ හැම දෙයක්ම කරන්න ඕනේ එහෙම බලාපොරොත්තුවක් ඇතුව මෙන්න මේ தত্ত্বයට මගේ මානසිකාරය පත් වෙන්න ඕනේ පත් විය යුතු මානසිකාරයත් එතකොට අපි දන්නවා පත් කරගන්නේ කොහොමද කියලා දන්නවා ඒ අදාළ මෙනෙහි කිරීම කරමින් අදාළ ක්‍රියාකාරකම් වල නිබඳව නිරතුරුව යෙදෙමින් විපරිණාම ධම්මතෝ කියන සිහිය පහත්වාගෙන යන්න පුළුවන් තත්යකට ඔය කලින් කිව්වේ තියෙන උපාදාන නැති වෙන්නේ ඒ වගේම නැති උපාදාන ඇතුළට එන එක නවතිනවා කියන්නේ සිහිය පිහිටුවාගෙන ඉන්නවා කියන එකයි අන්නේ සිහිය පිහිටුවාගෙන ඉඳීම තමයි වටින්නේ ජීවිතයක් බලාපොරොත්තු වෙන්නේ මේ වගේ කාරණා වලින් අන්න එහෙම එකක් සිහිය පිහිටුවාගෙන වාසය කිරීමක අපි ඊළඟ කාරණාවටත් යනවා ඒ තමයි අසාරකතෝ කියලා කියන්නේ හරයක් නෙවෙයි ඒක සරු දෙයක් කියලා ගන්න බෑ මොනවද මේ ඇයි මේක සරු දෙයක් කියලා ගන්න බැරි කියන එක ගැන අපි තේරුම් ගත යුතු තියෙනවා ඇයි මේක හරි දෙයක් කියලා ගන්න බැරි මේ ජීවිතය සරු දෙයක් කියලා ගන්න බැරි ඇයි කියලා මේ ජීවිතේ සරු දෙයක් කියලා ගන්න පුළුවන් කමක් නැත්තේ දැන් බලන්න සරු දේවල් තියෙනවා අපි හිතමු ගහක් ගත්තහම ඒ ගහක තියෙනවා අරටුවක් හරිද ඒ වගේම එලයක් ඒ වගේම පොත්තක් ඒ ගහේ තියෙන අරටුව එලය පොත්ත ගත්තහම ඒ අරටුවට ලේසියකට හානියක් කරන්න බෑ කෙනෙකුට ඒකින්ද අපි ඒක වටින දෙයක් විදිහට සලකනවා. අරටුවට හානියක් කරන්න බෑ. ඒක වටින දෙයක් විදිහට සලකනවා. එළය පොත්ත ගත්තාම ඒවට කෘමීන්ගෙන් හරිද එක එක සත්ව කොට්ටාස වලින් පුළුවන් තරම් හානි වෙනවා. එතකොට අන්න ඒ සිද්ධ වෙන හානි ගත්තාම ඒ කියන්නේ ඒකින්ද අපිට ඒකේ වටිනාකම් නැහැ. ඒක සරු දෙයක් කියලා අපි ගන්නෙ නැහැ. සරු දෙයක් කියලා ගන්නේ නැත්තේ ඇයි? ඒක සාරවත් දෙයක් නොවන හින්දාමයි. ඇයි ඒක සාරවත් දෙයක් නොවෙන්නේ?
ඒක ඉක්මනට කාට හරි හානි කරන්න පුළුවන්. හරිද? අර අරටුවට එහෙම හානි කරන්න බෑ. ඒක හින්දා අපි මොකද කරන්නේ ගහක් කැපුවා නම් ගහක කඳක් හම්බුණා නම් ඒකේ එළයේ කොටස අපි අයින් කරලා දාන වහකට ලී මූලට අරගෙන ගියාමත් ඒ හයිය නැති කොටස අයින් කරලා දානවා. එතකොට ඒකේ තියෙන සරු කොටස තමයි ගන්නෙ. හරිද? ඉතින් ඒකට අපිට පුළුවන්කම තියෙන්න ඕනේ කොයි විදිහකින් හරි ඒ සරු කොටස ගැන අදහසක් ඇති කරගෙන ඒ නිවැරදිව සරු කොටස විතරක් අපේ ජීවිතයේ නිවැරදි ඉලක්කයකට යන්න නම් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ ඒ නිවැරදි කොටස ගහක නිවැරදි කොටස වගේ අපිට පුළුවන්කම තියෙන්න ඕනේ අපේ ජීවිතය ඒ සරුභාවයට පත් කරගන්න නම් නිසරු දේවල් එළේ කොටස අයින් කළා දාන්න ඕනේ. විදර්ශනා අවබෝධය කියන්නේ සරු කොටස කියන එක. හරිද? ජීවිතයක ලබාගත හැකි සරු දේ තමයි විදර්ශනා අවබෝධය කියලා කියන්නේ. එතකොට මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ නිසරු කොටස කියන එක. හරියට එළය වගේ. හරිද? දැන් බලමු ඇයි අපි පංච උපාදානස්කන්ධයට එළය කියලා කියන්නේ කියලා. ඇයි අපි පංච උපාදානස්කන්ධයට සරු දේ කියලා කියන්නේ නැතුව පංච උපාදානස්කන්ධයට අපි නිසරු දෙයක් කියලා කියන්නේ ඇයි කියලා අපි බලමු. මෙන්න මෙහෙම හිතුවොත් මොකද කියන්නේ? අපේ කායික වශයෙන් තියෙනා වූ තත්ත්වයක් තියෙනවා. බලන්න එළයට ඉක්මනට කෘමීන්ට නොයෙකුත් සත්තුන්ට එළයට හානි කරන්න පුළුවන්. ඒ වගේ බලන්න අපිට ලැබිලා තියෙන මේ ශරීරය බලන්න අරගෙන මේකට ඉතාම පුංචි දිලීර වගේ රෝගයන් ඉක්මනට හැදෙන ස්වරූපයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි මකුණන්ට, කඩින්ට, නොයෙකුත් කෘමීන්ට, උකුණන්ට, මකුණන්ට ඒ වගේ පුංචි මදුරුවන්ට පවා මේකට ඉක්මනට හානි කරන්න පුළුවන්කම තියෙනවා. ඒක සමහරවිට මදුරුවෙක් කරන හානිය ජීවිතේ නැති වෙන්න පවා හානියක් කරන ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ මේක අරටුව වගේ හයිය නැහැ. මේ ජීවිතය කියන එක අරටුව වගේ හයිය නැහැ. ඉතින් අපි තේරුම් ගත යුතුව තියෙනවා ඒකයි කියන්නේ නිකන් මේ සාරවත් දෙයක් නෙවෙයි කියලා. හරිද? අපි ගහක අරටුවට මිසක ගහක එළයට කියන්නේ නැහැ සාරවත් දෙයක් කියලා. ඒ වගේ තමයි මේ ලැබිලා තියෙන ජීවිතයේ මේ ශරීරය ගත්තොත් එහෙම අර එළය වගේ හැම වෙලෙම කාට හරි හානි කරන්න පුළුවන් එකක්. පුංචි සතෙකුට පවා මේකට හානි කරන්න පුළුවන්. ඒ වගේම බලන්නකෝ නාම කොටස අරගෙන වේදනා සංඥා සංකාර විඥාන අරගෙන බලන්න මේවත් එහෙමයි. ඒවා දුර්වලයි කියලා කියන්නේ දැන් අපි ධර්මය තුලින් අපි සකස් කරගන්න ඕනේ. නැත්නම් මේකේ තියෙන දුර්වලතාවය බලන් අපි මොනවා හරි ඔන්න තීරණයක් ගන්නවා. නාම කොටසේ වැඩන්නේ මේ මම ආය කාටවත් පරස වචන කියන්නේ නැහැ කියලා. මම පරස වචන වලින් අයින් වෙලා ඉන්නවා කියලා. ටික දවසයි අධිෂ්ඨානය කරලා යනවා. ටික දවසක් පස්සේ සමහරට එක දවසයි සමහරට මොහොතයි. ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධය දුර්වල දෙයක්. ඒක හයිය දෙයක් නෙවෙයි. හරිද? එක එක ගන්න අධිෂ්ඨාන තියෙනවා. ඒකුත් අධිෂ්ඨාන තියෙනවා. සිහියෙන් ඉන්නවා කියලා හිතනවා. අනිත් දැන් එක අරමුණක හිත තියාගෙන වාසය කරනවා කියලා භාවනා කරන්නත් පටන් ගන්නවා. හැබැයි මොකද වෙන්නේ? ඒක සඵල වෙන්නේ නැහැ හුඟක් වෙලාවට. සඵල වෙන්නේ නැතුව ඒක වෙනස් වෙන ස්වරූපයක් තියෙනවා. එක අරමුණක තියන්න බෑ. වේදනාව කියනව ගත්තත් සැප වේදනාව එක දිගට තියන්න බෑ. අපි හිතමුකෝ සැප වේදනාව කියන්නේ අපි බලාපොරොත්තු වෙන අරටුව වගේන ජීවිතයේ දුක් වේදනාව කියන්නේ එතකොට එළේ වගේ. හැබැයි සැප වේදනාව එක්කම දුක් වේදනාව ඇති වෙනවා. ඒ කියලා කියන්නේ කවදාකවත් අපිට මේක හයියට තියන්න බෑ. අදිෂ්ඨානයක් ගත්තාම අදිෂ්ඨානය එක දිගට තියාගන්න බෑ. ඒ වගේ තියෙන මේ ස්වභාවයේ හින්දා කයටත් කාටත් හානි කරන්න පුළුවන් මනසටත් කාටත් හානි කරන්න පුළුවන්. ඊළඟට බලන්න හානි කරන හැටි. හරිද? හිතන්නකෝ මේ කවුද අපේ පාප මිත්‍රයෝ ඉන්නවා. පාප මිත්‍රයන්ට පුළුවන් සමහර වෙලාවට ඉතාම උසස් ගතිගුණ තියෙන අයගේ ඒ තියෙන උසස් ගතිගුණයන් පවා මේ පාප මිත්‍ර සේවනය නිසාවෙන් එක පාරටම අර
නාස්ති කරගන්න නාස්ති වෙන ස්වરૂපයන් තියෙනවා එක පාටම නැති කරන්න පුළුවන් ඒ හයිහත්ය තිබ්බ මානසික ශක්තියින් එක පාටම දුර්වල වෙලා නිකන් දුබල තත්වයකට පත් වෙනවා පත් වෙන ස්වභාවය තියෙනවා එහෙනම් ඒක අරටුව කියලා ගන්න පුළුවන් කමක් නැහැ අරටුව හයියයි අරටුව වෙනස් වෙන්නේ නැහැ උපමාවක් විදිහට ගත්තාම සරුදෙක් නම් ඒක පෙරලෙන ස්වභාවය තියෙනවා නම් ඒක සරුදයක් නෙවෙයි ඉක්මනට විනාශ වෙලා යන ස්වરૂපය තියෙනවා නම් ඒක සරුදයක් නෙවෙයි එහෙනම් අන්න ඒ નિસારු ස්වභාවයක් තියෙන தත්වයක් තමයි මේ පංච පාදානස්කන්ධයේ තියෙන්නේ හරිද එතකොට අසාරකතෝ කියලා කියන තැන ඔන්න ඒ નિસારු ස්වභාවයක් තියෙනවාය කියලා දැන් අපි ඔය කිව්ව දුර්වල தත්වය නාම කොටස රූප කොටස හැම වෙලෙම වෙනස් වෙන බව අපි අත්දකින්න ඕනේ එහෙම වෙනස් වෙන බව හොඳට අත්දකින්න ඕනේ එතකොට මේවා කරන්නේ කොහොමද දැන් අපි දන්නවා ක්‍රමේ ඉස්සෙල්ලා මේ අසාරකතෝ කියන වචනේ තේරුම ඔය විදිහට මේ හරයක් නැති දෙයක් මේක හැම වෙලෙම හානි වෙන දෙයක් වෙනස් වෙන දෙයක් කියලා තේරුම් අරගෙන ඒ හැඟීම යොදවනවා අපේ අතීතයට අතීතයේ බොහෝ සිද්ධි තියෙනවා ඒ සිද්ධි වලට අනුකූලව මේ හැඟීම මේ ලක්ෂණය අසාරකතෝ කියන ලක්ෂණය මගේ ජීවිතේ පොඩි කාලේ ඉඳන් මේ වෙනකන් අරගෙන එනකන් එක දිගට කරදරකාරීව තිබුණා නේද කියලා අපි විමසීමෙන් බලනවා. එහෙම එතකොට අපිට ඒ සිද්ධිවලදී තේරෙනවා මේකේ සරු දෙයක් කියලා ගන්න දෙයක් නැහැ. මං කරපු කියපු සියලු දෙයක්ම ගත්තාම සරු දෙයක් කියලා ගන්න දෙයක් නැහැ කියලා හොඳට තේරෙනවා. ඒ සිද්ධිවලදී. ඒ සිද්ධිවලට අනුරූප වර්තමාන සිද්ධීන් සිද්ධ වෙනවා භාවනා කරන කාලේ භාවනාවෙන් අත බිඳලා ඉන්න වෙලාවල ඒ සිද්ධියට අදාළව මේ වර්තමානයේ යම සිද්ධ වෙනකොට හා මේක තමයි මේ අසාරයි කියලා බුදුහාඳුරු දේශනා කළ තියෙන මේ පහළ වෙලා තියෙන අසාරයි කියන ලක්ෂණ කියලා ඒ මොහොතේ හැඟීමක් උපදින්න ඕන. ඒ සිද්ධිත් එක්ක අපිට හැඟීමක් උපදිනවා. අන්න ඒ හැඟීම ප්‍රබල කරගන්න ඕනේ. ඒ හැඟීම ප්‍රබල වෙනකන් තමන් නොයේකු සිද්ධි අරගෙන මෙනෙහි කරනවා. තමන්ගේ ජීවිතයේ අතීත සිද්ධි. ඒවා මෙනෙහි කරනවා ඒ වගේම සිද්ධි තමයි අනාගතයේදීත් අපිට හම්බෙන්නේ. හරි එතකොට ඔන්න ඔහොම ඉන්නකොට වර්තමානයේ අපිට තේරෙනවා මෙන්න මේ වගේ අසාරක සාරවත් නැහැ කියලා හිතෙන සමහර සිද්ධි කීපයක් ඇති වුණා කියලා තමන්ට තේරෙනවා මේ මූණ දෙනකොට හරිද මේ මෙන්න මේ ඇති උනේ මෙන්න මේ සිද්ධිය මේ ඇති වෙච්ච එකේ මේ අසාර ස්වභාවය තියෙනවා කියලා තේරෙනවා විතරක් නෙවෙයි සමහර සිද්ධි අපේ ඉදිරියට එනකොට සරුයි කියලා හිතෙන සිද්ධි අපේ ඉදිරියට එනකොට අපිට මොකද වෙන්නේ નિસરુઈ කියන හැඟීම ඉදිරියලා සරුයි කියන එක ගන්නෙ නෑ අපිට මේ පංච පාදානස්කන්ධයේ සාරවත් අනේ මට ලැබිලා තියෙන දේ කොච්චර වටිනවද කොච්චර සුවද කියලා අදහස් වෙනකොට මොකද කරන්නේ ඒ අදහසට එන්න දෙන්නේ නැතුව નિસરુઈ කියන අදහස ඉදිරියට එනවා අසාරකතෝ කියන ලක්ෂණයම අපි පිරික්සලා තියෙන හින්දා එතකොට මේ දෙපැත්තෙන්ම අපිට තියෙන උපාදාන අයින් වෙන ස්වરૂපයකුත් අලුතෙන් මේ දේ සරුදේ කියලා උපාදාන ඇති නොවන ස්වභාවයකටත් හිත යම් පෙළඹවීමක් කරමින් ඉන්න කාලයකදී තමයි ඔය ඔකත් එක්ක ඇති වෙන මේ ලෝභ දේශ මෝහ වල අඩුව හින්දා බාහිර ඕලාරික වස්තුන් එක්ක තියෙන මේ සම්බන්ධතාවයත් එක්ක තියෙන ගැටීම අඩු වෙන හින්දා මොකද වෙන්නේ ඒකත්වයක් සහිත හිතකට නැත්නම් අනුලෝමිකං කන්තිං පටිලබති කියලා කියන ඒකත්වයක් සහිත හිතකට අපිට උරුම වෙන ස්වභාවයක් තියෙනවා ඒකත්වයක් කියන හිතක් උරුම වෙන ස්වභාවයක් තියෙනවා ඉතින් අන්න එහෙම මේ භාවනා කමඨහන් වලින් ඔය කියන අනුලෝමික ශාන්තිය ඇති කරගන්න අපි උත්සාහ කරන්න ඕන අනුලෝමික ශාන්තිය ඇති කරගන්න උත්සාහ කරන්න ඕනේ ඒ උත්සාහය තුලින් තමයි අපි කොයි විදිහකින් හරි අපේ ජීවිතයට අවශ්‍ය කරන වැඩපිළිවෙල නිවැරදි වැඩපිළිවෙල දුක් නැති වෙන වැඩපිළිවෙල නිර්මාණය කරගන්නේ. ඉතින් එතකොට මේ අනුලෝමික ශාන්තිය විතරක් නෙවෙයි. ඔය ඒ දැන් ගත්ත ඒ වගේ ගත්ත එක අරමුණක් අරගෙන ඒක දිගටම කරගෙන 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 ඉදිරියට ගියොත් ඒ තුලින් අර විදර්ශනා ඥාන උපදවා ගන්න පුළුවන්කම තියෙනවා. ඔය හැඟීම තමන්ට ආරක්ෂක වලල්ලක් වගේ කෙලෙස් වලට එඬ දෙන්නේ නැතුව මේ අසාරකතෝ කියන හැඟීම කෙලෙස් වල තියෙන මේ අසාරක තත්ත්වය නැත්නම් පංච උපාදානස්කන්ධයේ තියෙන මේ අසාර තත්ත්වය තමන්ගේ පැත්තෙන් අයින් කරගන්න නැවත අපිට හැකියාවක් ඇති කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ.
ඉතින් මේ වගේ ජීවිතය ඊටාම නිවැරදිව ජීවත් කරවන්න නම් ඔය වගේ නියම සිතුවිලි ධර්මානුකූල සිතුවිලි තමන්ගේ පැත්තෙන් වර්ධනය කරගන්න ඕනේ 40 ආකාරයක කමඨහන් පිළියයක් තමයි සාකච්ඡා කරමින් ඉන්නේ ඒ 40 ආකාරය තමන්ගේ මනසින් අත්දකින්න පුළුවන්කමක් අපි ඇති කරගන්න ඕනේ එතකොට තමයි අපිට අපි ඔය කතා කරා වගේ ඒකෙන් එකක් හරි ප්‍රබල කරගන්න ඕනේ එකක් ඉතා ප්‍රබල කරගන්න තමන්ට රුචිකත්වයක් තියෙන කීයක් හරි කාරණා 40ම පුළුවන් නම් 40 පැත්තකින් තමන් ආරක්ෂා වෙනවා ඉතින් ඒකින්ද මූලිකව මේ ධර්මදේශනා මාලාවට සමාන්තරව එකිනෙක එකිනෙකේ දවස්වල කර කර බලන්න බලලා තමන්ගේ හිතට දැනෙන හිතට තදින් දැනෙන කීපයක් හරි හම්බෙයි අන්න ඒවා වැඩිපුර 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 වර්ධනය කරන්න එහෙම කරපුවාම අනුලෝමික ශාන්තිය කියන එක ඇති වුණාට පස්සේ samudaya vaya කියන නැත්නම් උදයව්‍ය ඥානය ඇති කරගෙන අපිට පුළුවන්කම තියෙනවා ඒ තුලින් ඉදිරියට යමින් විදර්ශනා ඥාන ඇති කරගෙන අපි බලාපොරොත්තු වෙන නිර්වාණ ශාන්තියට පත් වෙන්න. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරය, අදිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපු විඤ්ඤාන්ත පිරිසට ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නට අවශ්‍ය කරන කල්යාණ මිත්‍ර දායකත්වය ලබා දුන්න ඒ පිරිස නිසාවෙන් තමයි අපි දෙපාර්ශ්වයේම කුසල් සිත් ඇති කරගන්නේ ධර්මයේ ශ්‍රවණය කරලා සහ ධර්ම දේශනා කරලා. ඉතින් ඒ අයට අපි ධර්මයේ දේශනා කරද්දී ධර්මයේ ශ්‍රවණය කරපු මේ පින්වන්ත අය තුළ ජීවිතේ නිවැරදි කරගන්න ඕනේ, ජීවිතේ සකස් කරගන්න ඕනේ කියලා යම් කිසි ආකාරයක සිතුවිල්ලක් ඇති වෙලා එහෙම සකස් කරගෙන සංසාරික ජීවිතේ විඳින්න වෙලා තියෙන අප්‍රමාණ දුක්ඛ ස්කන්ධයෙන් විදක් හෝ අඩු කරගන්න පුළුවන්කමක් ලැබෙනවා නම් ඒක ලබන විශාලම ලාභයක්. ඉතින් එහෙම මේ ජීවිතය තුළ නැත්තම් බණ ඇහිලා සිතකය වචනය නිරවුල් කරගත්ත වාරයක් වාරයක් ගානේ අපි ප්‍රාර්ථනා කරමු ඒ අත්තන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සඳහාම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒත් එක්ක අපේ ජීවිතය ඉතාමත්ම සුරක්ෂිත කරගත යුතු තියෙනවා. ඒ සඳහා අපි ඉතාම ප්‍රබල වැඩපිළිවෙලක් ආරම්භ කරන්නට ඕනේ. ඒ සඳහා ඒ කල්යාණ මිත්‍ර දායකත්වයෙන් ලබා දුන්න සියලු දෙනාටම උතුම් අවබෝධයට පත් වෙන්නට හේතු වේවා කියලා අපි මේ ධර්ම ශ්‍රවණයේ ආනිසංසය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය ලබා දෙන්නේ කාමිනී රණතුංග මහත්මිය කියලායි සඳහන් කරලා තියෙන්නේ. මහරගම පටිරගොඩ වෙලපාර අංක 47-20 ලිපිනේ පදිංචි කාමිනී රණතුංග මහත්මිය තමයි මේ දායකත්වය ලබා දෙන්නේ. 62 ජන්මදිනයේදීම හේතුවෙන් මෙම ධර්ම දානමය පින්කම සිදු කරන අතර ශ්‍රවණය කරන සියලු දෙනාටම ධර්ම අවබෝධය පිණිසම හේතු වේවා කියන අරමුණයි සඳහන් කරලා තියෙන්නේ. දේශකයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය නිරෝගී චිරජීවනයේ ලැබේවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් එතුමිය කාමිනී රණතුංග මහත්මිය බලාපොරොත්තු වෙන ආකාරයටම සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා ධර්ම අවබෝධය සඳහාම හේතු වේවා. ඒ වගේම අපි එතුමිය වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු 62 ජන්මදිනයේදීම නිමිත්තෙන් සිද්ධ කරන මේ ධර්ම දේශනාවේ ආනුභාවයෙන් ඒ ආශිර්වාදය අපි ලබා දෙමු. නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. තව බොහෝ කාලයක් ධර්ම අවබෝධය පිණිසම තමන්ගේ ජීවිතය ගෙවන්නට හැකියාව ලැබේවා. අවසානයේදී බලාපොරොත්තු වෙන බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. එතුමිය නමින් මේ පරලොව ගියව සිරිම ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ අතන් සුගතිගාමී වාසනාව සිං උතුම් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. දිවන් මග පිමසුමර